ආයි බෝවන් ඔයව සාදරයෙන් පිළිගන්නවා YouTube හි අපේ කුස්සියට. ඉතින් අද අපි මොනවද හදන්නේ? මේ ගැන දැනගන්න යමුද කුස්සියට. ඉතින් දැන් නම් ඔයාලා දන්නවනේ අද කුස්සියෙන් මොනවද හැදෙන්නේ කියලා. ඔව්, කලින් වීඩියෝවේ අවසානයේදී කියවුණු මෙන්න මේ බත් එක තමයි අද අපි හදන්නේ. ටිකක් විතර විශේෂයක් ඕන ඕන දවසකට ඔයාට ගොඩාක් දේවල් ගන්න නැතුව ඉක්මනින්ම හදන්න පුළුවන් මේ බත් එක. ඔයාට වගේම ඔයාගේ යාළුවන් එහෙම ගෙදරට එන දවසකට හදලා දෙන්න පුළුවන්. අනෙකුත් බත් ජාති වලට වගේ ගොඩක් තෙල් ජාති මිශ්‍ර කරන්නේ නැති මේ බත් එක නම් ඔයාට සාමාන්‍ය විදියටම හොඳට කන්න පුළුවන් වේවි කියලා මම විශ්වාස කරනවා. ඒ කියන්නේ ශරීරයට අහිතකර අනවශ්‍ය දේවල් යොදා නොගන්න නිසයි. ඉතින් දැන් අපි දුවවත් එකතු කරගෙන ඉක්මනින්ම බත හදාගමු. ඉතින් දැන් අපි ඉක්මනින්ම බත හදාගමු. මේ සඳහා අපි කීරි සම්බහාලෙන් කිලෝ එකක් විතර අරගමු. දැන් අපි ගමු ග්‍රීන් පීස්, කජු එකම මුද්දරස් පළම්. මේ හැම එකක්ම ග්‍රෑම් 150 ගානේ වගේ තමයි තියෙන්නේ. ඉතින් මේවා ඔයාට කැමති ප්‍රමාණයක් අරගෙන එකතු කළාට කමක් නැහැ. දැන් ගන්න ඕනේ කපාගත්තු බීලූණු ගෙඩි 3-4ක් විතර. ඒ වගේම චිකන් සුප් කැටි 3-4කුත් තියෙනවා. මෙතනට එන්සල් කරාබු නැටි ටිකකුත් අරගමු. තලාගත්ත අමු ඉඟුරු සුදු ලුණුත් තියෙනවා. දැන් ඕනේ බටර් ටිකක්. මේ ලුණු කුඩු. එච්චරයි. හොඳයි. දැන් ඉතින් ඉක්මනින් බත් එක හදාගමු නේද? මුලින්ම අපි පෑන් එකට බටර් ටිකක් දාගෙන රත් කරගමුකෝ. දැන් රත් වේගෙන එනකොට කජු ටික බෙදගමු. මේ ගමන්ම මුද්දරස් පළම් ටිකත් බෙදගෙනම පැත්තකින් තියාගමු. දැන් බත්තු වෙන බඳුන ලිපේ තියාගමු නේද? මේකටත් බටර් ටිකක් දාගමු. දැන් බටර් ටික දිය වේගෙන එද්දි සුප් කැටි ටිකක් දාගමු. මේවත් ටිකක් හැඳි ගාලා තලාගත් ඉඟුරු සුදු ලුණු ටිකක් දාගමු. හැඳි ගාමු. ටිකක් රත් වුණු හැටියෙම කපාගත්තු බීලෝණු ටිකත් එකතු කරලා ටිකක් බැදෙන්න හරින ගමන් එන්සල් කරාබු නැටි ටිකක් දාගමු. දැන් ටිකක් විතර බැදෙන්න හරිමුකෝ. දැන් කහකොට තේ හැන්දක් විතර දාගමු නේද? දැන් නම් හොඳට රත් වේගෙන එනවා. රයිට්. දැන් බත් ඉදෙන අවශ්‍ය ප්‍රමාණයට වතුර එකතු කරගන්න ඕනේ. තවත් ටිකක් දාගමුකෝ. Thank you.
Right. Then kalin garala hodagattu haal tika daagamu. Tikak hendi gala avashya ganata lunu tika kut daalama. Tikak tambigena enna attare green peas tika ekathu karala රම්පෙ කෑල්ලක් දෙකක් දාලම හොඳින් කලවම් කරලා පියන වහලා බත් එකට හොඳට තැම්බෙන්න ඉඩ හරිමු නේද? හරි. දැන් මේ තියෙන බත් එක තමයි අපි කලින් බැදගත්ත කජු මුද්දරස් පළම් ටිකත් මේකට කලවම් කරලායි තියෙන්නේ. බලන්න හරි ලේසියෙන් වැඩි වියදමකුත් නැතුවම අපි හොඳ බත් එකක් හදාගත්ත නේද? දැන් ඔයාට කැමති දෙයකින් සරසලා ඔයා කැමතිම කෙනෙකුට පිළිගන්වන්න පුළුවන්. ඔයාත් රසවිඳලා බලන්නකෝ. ට්‍රිප් එකක් එහෙම යනකොට වුණත් ඉක්මනට හදාගෙන අරගෙන යන්න පුළුවන් කියලා ඔයාටත් හිතුණද? ඔව් ඔයා හරි. එහෙනම් subscribe වෙලා ඉන්නකෝ. අපි ඊළඟටත් ලේසියෙන්ම හදන්න පුළුවන් කෑමක් ලෑස්ති කරන්න කුස්සියට යමු. ඔයාට සුබ දවසක්.